යෝමාලාවේ අපි තවත් පරීක්ෂණයකින් හමු වෙන්නේ යාන්ත්‍ර විද්‍යාවල ද්‍රව ස්ථිතිකයේ පරීක්ෂණ ප්‍රතිලයිටගේ පරීක්ෂණ අංක 9 බරය දූ පරීක්ෂණවලයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වයේ සේය. මේක ඇත්තටම සරල මේ පරීක්ෂණයක්. හැබැයි මේ විභාගෙදි මේක අහන්න පුළුවන් ගොඩාක් කරුණු තියෙනවා. ඒ සියල්ල සැලකිලිමත් අරගෙන මම පැහැදිලි කිරීමක් කරගෙන යනවා මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන්. ඒත් මේකෙදි අපිට අවශ්‍ය උපකරණ විදිහට කැකරුම් නලයක් ඒ නලිය ඇතරම සකසා ගන්නවට පස්සේ සකසපු එකත් අපි ළඟ තියෙනවා අපි සැකසීමේ පියවරත් පැහැදිලි කරගෙන යනවා නමුත් ඒ වගේම අපි පඩි පෙට්ටියක් භාවිත කරන ස්කන්ධ කීපයක් විදිහට ඇතර මේකේ තියෙන මේ පඩි RAM 1 2 2 5 10 20 20 50 100 ප්‍රමාණයක් තමයි මේ භාවිත කරන්නේ ඇතර මේක මිලිග්‍රෑම් පඩි භාවිත කරන්න පුළුවන් ඒතර ඒක තමයි එකක් ඊළඟට අපිට අවශ්‍යයි අපි මේ සෙලෙන්ඩන්න සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක මේ ලුණු ලොකු ප්‍රමාණයක් දිය කරලා හදාගත්තු ද්‍රාවණයක් මේකේ තියෙනවා. ඒ වගේම මේ නලය සකසා ගැනීමට අපිට අවශ්‍ය වෙන ටිකක් තියෙනවා කඩදාසි තීරුවක්. මේකට මේ යකඩ බෝල ටිකක් හීටි ටිකක් විතර ඒවා මම උපකරණයේ වශයෙන් නැතුව අපි හදාගැනීම පැහැදිලි කරමු. ඉතින් අපි ප්‍රශ්නෙට පිළිතුරු සපයන ගමන්න මේක කරගෙන යමු. බලන්න ප්‍රශ්නේ මුල බරේ දූ නලයක් භාවිතාවකට ලුණු ද්‍රාවණයක ඝනත්වයේ පරිශනාත්මකව නිර්ණය කිරීමට ඔබට නියම ඇත. පරීක්ෂණයේ සිදු කිරීම සඳහා පහත් දැක්වෙන අයිතම ඔබට සපයා ඇත. වීදුරු පරීක්ෂණ නලයක්, පරීක්ෂා නලයක්, කුඩා යකඩ බෝල අවශ්‍ය ප්‍රමාණයක්, ඉතිපන්දමක්, ඒ දීපු ආයකෙන් අපෙන් අහන ඒ කොටස බලන්න ඒක. පරීක්ෂණාලය මෙම් පරීක්ෂණදා භාවිතාවකට හැකියාකම් සකසා ගන්න කෙසේදයි පියවර වශයෙන් දක්වන්න. එතකොට දැන් මේ වගේ නලයක් අපි මේකේ ස්ථායිලස පා කර ගන්නත් ඕනේ. ඉපිලෙන්නෝ. ඒ වගේම මේකේ මිනුම් ලබා ගන්න රේඛීය පරිමාණයක් සටහන් කර ගන්නත් ඕනේ. සම්බන්ධ කර ගන්නත් ඕනේ. ඒතර පළවෙනි දේ අපි බලමු දැන් මේ වගේ එකක් මේ ද්‍රවයේ ගිල්ලන ගියොත් එහෙම වෙන්නේ. මම මේ ද්‍රවයට දාන්නේ නැහැ මේක. එතකොට අපි ඒක දාලා බලමු හදපු එක. මේක සිරස් විපිලෙන්නේ නැහැ. මොකද මේ නලයේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන එක කියලානේ. මේ ගුරුත්ව කේන්ද්‍රේ පහළට ගන්න ඕනේ. ඒකට මේ වගේ යකඩ බෝල ටිකක් අර බයිසිකල් බෝල වගේම භාවිත කරන්න පුළුවන්. දැන් අපිට මේව ටිකක් දැම්මාම ගුරුත්ව කේන්ද්‍රේ පහළට එනවානේ. එතන ඒ වගේ ආවම අපිට සිරස් වේපිලා ගන්න පුළුවන්කම ලැබෙන. එතකොට දැන් අපි අවශ්‍ය ප්‍රමාණයට මේ බයිසිකල් බෝල දාගත්තාම ඉටි බන්දමක් අරගෙන පත්තු කරලා ඉටි කිරි ටිකක් මේකට දාගත්තා නම් මේ ෆික්ස් වෙනවනේ සවි වෙලා තියෙනවා. ඊළඟට අපි කරන්නේ මේ වක්‍ර කොටසින් ඉහළ ඕනම තැනක ඉඳලා ඉහළට මැරෙන විදිහට මීටර් රූල් පරිමාණයක් මේකේ ඇතුල් බිත්තියෙන් සිරස්ව ඒ කියන්නේ නලයක්ෂයට සමාන්තරව අලවා ගන්න. එළියට පේන විදිහට පරිමාණ. එතන මේ තියෙන අපි එහෙම හදාගත්ත මේක. එතන මේ හදාගත්තම නලේ අර විදිහට බයිසිකල් බෝල තියෙනවා අර විදිහට ඉටි තියෙනවා. ඒ වගේම මේ පරිමාණය තියෙනවා. ඉතින් මේ ද්‍රවය තුල මේක අපිට මේම ඉපිලීම සලස්සන්න පුළුවන් සිරස් ඉපිලෙනවා අපිට පේනවා. එතන අපිට පරීක්ෂණයේ පාස් වීම සිදු කරගෙන යන්න එය ප්‍රමාණවත්. හරි. දැන් එතකොට මේකෙදි අපි බලමු එන මේ නලෙන් ඉහළ පරීක්ෂණයේ අදාළ කාරණා පැහැදිලි කරගෙන යන හැටි. දැන් පළවෙනි කියවුවනේ කොහොමද මේ පියවර සලස්සන්නේ කියලා. එහෙනම් අපි කියනවා මොකද්ද? නලේ පතුලට යකඩ බෝල අවශ්‍ය තරම් යොදා ඉටි සල්පයක් යොදන්න. වක්‍ර කොටසෙන් ඉහළ පිහිටුමක සිට නලයේ අක්ෂයට සමාන්තරව මීටර් රූල් පරිමාණයක් සහිත කඩදාසි තීරුවක් අලවා ගන්න. ඊළඟ දෙවෙනි කොටස යකඩ බෝල කොච්චර අවශ්‍යද කියලා තීරණය කරන්නේ කොහොමද? මේදී යකඩ බෝල ප්‍රමාණය තීරණය කරන්නේ කෙසේද? ඒක අපි කරන්නේ කොහොමද? මේ නලය සිරස්ව ඉපිලීමට අවශ්‍ය තරම් අවම යකඩ බෝල සංඛ්‍යාවක් භාවිතා කිරීම. ඒතර ඒ කියන්නේ අපිට මේ දාලා තියෙන අවම ගන්න. වැඩි දෙයක්වත් එහෙම මොකද වෙන්නේ? අපි බාරයන් දාන්නත් කලින් මේක ගිලිලා. ඉතින් ඒ නිසා අවම යකඩ බෝල සංඛ්‍යාවක් අපි එහෙම භාවිතා කරනවා. එහෙනම් උත්තරේ වෙන්නේ මොකද්ද? නලයේ සිරස්ව ඉපිලීම ස්ථායිලස ඉපිලීමට අවශ්‍ය තරම් අවම යකඩ බෝල සංඛ්‍යාවක් භාවිතා කිරීම. ඊළඟට 3 අදාළ මිනුම් ලබා ගැනීම සඳහා නලයේ ක්‍රමාංකණය කරන්නේ කෙසේ? අපි ඒක කියලා දෙනවනේ මොකද්ද? කඩදා මීටර් රූල් පරිමාණය සහිත කඩදාසි තීරුවක් ගන්න. ඒක තමයි පළවෙනි කාරණාව. එහි ශුන්‍ය සලකුණ පහළට පිහිටන පරිදි නලයේ අක්ෂයට සමාන්තරව නලයේ ඇතුල් බිත්තිය මත කඩදාසි තීරුව අලවා ගන්න. ඒ අලවල තමයි මේ හදලා තියෙන්නේ. එහෙනම් B කොටස බලන්න. මේ පරිශීලනදා භාවිත කරන ලද අසම්පූර්ණ උපකරණ ඇති පහත එකරූපයේ දැක්වෙන 1 ග්‍රෑම් පහතික රූපේ දැක්වෙනවා. 1 ග්‍රෑම්, 2 ග්‍රෑම්, 2 ග්‍රෑම්, 5 ග්‍රෑම්, 10 ග්‍රෑම්, 20 20 50 100 ස්කන්ධ පරි පෙට්ටියක් අපි අර කියපු එක සපයලා තියෙනවා. අපිට කියනවා දැන් මේ නලය රූපේ සම්පූර්ණ කරලා කොටස් නම් කරන්න කියලා. ඒතර රූපය සම්පූර්ණ කරලා මේ කොටස් නම් කරන්න ගියාම අපිට තියෙන්නේ දැන්
dengna metiena sarawa thamai me tiyenne onna api gathapu nalaya dakwa nalaya deka athulata hari pitata hari ekak dakkala tiyan pitiyatuwak na e widiyata tiyena me aakarayata dan api me pit metana peenana wara ekata pola tika e wage me parimanaya dewa oba nam karanna oya widiyata me thamai nalaya Parimane jale ho wadana pavita kreve kana te sevi yutui ja pita meke onna amathara bare ekut awashya widiyata hema pennanna pulu meva thamai api danaganna one karana tika ilang kotasa balanna ilang kotasedi kiyanne kumana menu parasayak thula parikshane sidu kala yutu deyanna parikshane athara thuradi thirane karanne kese dan mehemai අපි දැන් මේකට මේක මෙහෙම දාලා දැන් අපි දන්න මේ ලොකු පරාසයකුත් නැහැනේ මේකේ මීටර රූල් පරිමාණයකින් ගන්න මේ වයිස ඒකට ඉතාලම නිවැරදි වෙන්නේ නැහැ මේ මිනෝ. ඉතින් අපි ලොකු වැඩි පරාසයක පාටක් ගන්න ඕනේ. එහෙනම් අපි කරන්නේ මේ පඩි පෙට්ටියෙන් මේ පඩි යොදලා බලනවා මේකේ කට ආසන්නයටම ගිලෙන්න කොච්චර දාන්න ඕනේද කියලා. එතකොට අපි දන්නවා නේ උපරිම වශයෙන් මේක දාන්න පුළුවන් කොපමණද කියලා. මේක අපි දල අදහසක් ගන්න දාලා බලමු. දල අදහස මට කොහොමද තියෙනවා දැන් මේක සාමාන්‍යයෙන් කොච්චර විතර උත්තර ප්‍රමාණයක් අවශ්‍ය වෙයිද කියන එක සම්බන්ධයෙන් මම දැනට 15යි 17ක් ග්‍රෑම් සමස්ත ස්කන්ධ වෙන විදිහට පඩි ඇතුළත් කරා දැන් අත ගත්තාම 17යි තව අපිට එකක් 18ක් වෙනවා කියලා දාන්න පුළුවන් ඉතින් ග්‍රෑම් 18ක් විතර මේකට දාන්න පුළුවන් මේක කර අනාවෝදෙන් කියනයි මම දැකලා තියෙනවා මේකට ග්‍රෑම් 150ක් දාන්න එම කියලා. විභාග වල අහන්නට මේ වගේ පුංචි කාරණාවලුත් අහන්න බැරි නේ. මොකද කරපු කෙනෙකුට විතරයි මේක නිකන් මතකෙන් හරි මෙන්න මෙච්චර ප්‍රමාණ තමයි භාවිත කරේ කියලා අදහසක් තියෙනවා. ඉතින් අපිට තව ග්‍රෑම්යක් විතර දාන්න තිබුණා ඉඩක් තිබුණා ඔයගොල්ලෝ දැක්කා. ඉතින් අපි 18ක් තෝරගත්තොත් මෙහෙම පුළුවන්. දැන් මුලේක බිඳුවයි ඊට පස්සේ අපිට ඔක 4න් 4 ගුණ කරගෙන වැඩි කරගෙන යන්න පුළුවන්. දැන් මුලදී බිඳුවයි 4 8 12 16 එහෙම යන්න පුළුවන්. දැන් මේකේ අතරම මේ ද්‍රාවණය ටිකක් ගන්නත් තේ වැඩි නම් මේකට තව ග්‍රෑම් 4ක් විතර දාලා ඒ කියන්නේ ග්‍රෑම් 20ක් විතර ප්‍රමාණය දක්වා මේක කරන්න පුළුවන්. එහෙනම් තව පාටාංකයක් අපිට ගන්න පුළුවන් 4න් 4 එහෙම වැඩි කරගෙන ගිහින්. එතකොට දැන් අපි ඇයි එහෙම කරේ? දැන් ඔන්න මේක ග්‍රෑම් එක එක දාලා ගන්න තිබුණනේ. හැබැයි ඒතර ලොකු පරාසයක මේ පාටාංක ලබා ගැනීම නෑ. ඒතර පරික්ෂණය නිවැරදි බව අඩු වෙනවා. ඊළඟට C1 නලයේ ලුණු ද්‍රාවණයේ සිරස් ඉපිලන විට නලයට එකතු කරන ලද අමතර පඩිය සඳහා ගිලෙන අමතර උස මිනුම ලබා ගත යුතුය. මේ සුලා ලබා ගත යුතු පාටාංග දෙක. දැන් ඔහොම තියදී අපි අමතර එකක් දැම්මු. එහෙනම් අපි දැන් අමතරව කොච්චර ගිලුණාද කියලා හොයාගන්නවා. ඉතින් අමතරව ගිලුණු තැන හොයාගන්න නම් මොකද කරන්න ඕනේ? ඒ බාරය දැමීමට පෙර අර මීටර රූල් පරිමාණ පාටාංකය සටහන් කරගන්න. කඩදාසි තීරුවේදී. බාරය දැමුවට පස්සේ මීටර රූල් පරිමාණ පාටාංකය සටහන් කරගන්න. මේ දෙක තමයි අවශ්‍ය වෙන්නේ. දෙක. ඊයත එකෙහි පාටාංක වෙනස H ද නලය වර්ගඵලයේ A ද විට M H A ලුණු ද්‍රාවණයේ ඝනත්වය අතර සම්බන්ධය. ඉතින් හරි පොඩි වැඩක් නේ. මේකේ හරස්කඩ වර්ගඵලයේ A නම් ගිලන පරිමාවයේ දෙනවන අමතරව A H. H රෝජි තමයි අමතරව දෙනු ලුකුරු කරන. එහෙනම් එයා සමාන වෙනවා අමතර භාරයේ දෙන් G ට. එතන මේ G ද G කැපිලා. අපි අර සාමාන්‍ය පරික්ෂණේ කතා කරන විදිය නෙමෙයි මේ තියෙන්නේ. වෙන පොඩි කරුණු ටිකක් අහලා තියෙන්නේ. මූලික අවබෝධය ලබා ගැනීම පිණිස. 3 ප්‍රස්ථාන කැණීමකින් රෝ නිර්ණය කිරීම සඳහා ආයත දෙකේ ප්‍රකාශනයේ සකසන. එතන අපි m වෙනස් කරන්නේ. ඒ අණුව වෙනස් වෙනවා මොකද h. එහෙනම් ඔබට පුළුවන් මේ x සමානයි කියලා ඒ යුක්ත කරන්න. ඔබද එකියට a රෝ වාරයක් m විදිහට. එතන අපි m පෙදරි වෙච්ච ප්‍රස්ථානය කනින්න බලුවා. එතන ඔබ හැබැයි මේ ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ තියෙන ආකාරය බලන්න. මම ඊට වඩා පහසු කරපු එකක් නේ පැහැදිලි කරගෙන යන්නේ මේ අවස්ථාවේ හැටියට. D1 දත්ත ලක්ෂයක් ලබා ගන්න පරීක්ෂණ සිදු කරන පියවර ලියා දක්වන්න. එතකොට දැන් අපි කලින් කිව්වා වගේ මොකද කරන්න වෙන්නේ නේද? පරීක්ෂණ සිදු කරන පියවර කියලා කියන්නේ නම් බාරේ නොමැති අවස්ථාවේදී පාටාංකය ලබා ගන්න. පාටාංක ලබා ගත හැකි උපරිම පරාසය තෝරා ගන්න. ඒ සමාන කොටස් වලට බෙදලා බාරයන් එකතු කරමින් එක් එක් අවස්ථාවේදී පාට මීටර රූල් පරිමාණයේ පාටාංකය සටහන් කරගන්න. මේ ප්‍රස්ථාරයක ඇසුරින් රෝ නිර්ණය කරන්නේ කොහොමද කියලා ඔබට මේක පේනවා අනුක්‍රමණය මගින්. අනුක්‍රමණය සමාන එකට ඒ රෝ ඒ මැන ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම මොකද්ද? නලයේ හරස්කඩ වර්ගඵලය.
Calon mixer bawita kalau minum lada gini mikro ya bawita kira. Itu ini kan hanya mikar gini nabe apa namanya calon mixer ini mikir itu soalnya nabe ini. Ini saat ini bagi tenggol di kerana ini tidak ke biker ya kan, bukan loko biker ya. Nilai terhadap spansia di dah bagi biker ya kan lagi na. Ini beri kerana ini apa? Pulu. Itu nama mik minum parisian yang kita bisa kerana ini. Nah, ini kurang sebala. Islam mikar rule perimana ini nanti calon mixer bawita kalau hegi. Mesti mana karena ecchi awam aja milimeter hatarak na. Jalan ini semestinya susubau sanat kerat. Jadi kalau kita milimeter hatar kerat ini sangat mana berani. Bagi kita tanpa persen dosa gani mau, bintang sih bintu aja kai milimeter ini kuda minum ya. Jalan ini sih, niya hatar aja, guna kirim ya siat siya. Itu orang boleh dekat apa lalu mereka ikhlas terus ini kai bintang sih udah kai pak. Karena siya pikir orang persen dosa adui, enam jalan ini semestinya ha susubui. Ini malu mau mahal. Agar kerana kalau penala. Ilang lagi no, usaha ini mesti ada yang buat lisan nale barai nomer tiga itu, drama matte mah sama matte mak, nale wata warna matte wala laki udah, at, ekian meh mah, dan make meh mah gila lah, drama neti bila abi, tiennya mana jalan matte meh, tiennya sima, tiennya dana warna matte wala, itu ni ya kita ada jalan ni sih bawita agen, usaha ini mesti ada yang buat lisan bawita agen, anda bulu, dengen ini muka terkeran ni, ada sarlah wedak ni. Evidir, ekmeni musnah jalan ini sebab itu partang kelab agar ni kesir, partang kelab agar ni kesir. Itu orang api mulim bagar noyena mukadde jalan ini sih agi ne, ini sih sirasu sakal sela, ini sih tiras saras kambi itu mai negi dia api yomu api dina bawita keran, kerana api ada yomu itu illa keran kau api kahari itu perhati juli, anu ni, dengen itu api keran nanti ini. Patang kek laba agan tak kali, sirumaru waktu ini mana? Enak orang nalai, warna mat walal let, jalan mishe tiras saras kambi nabi katikar. An ni tengok tu jalan mishe siras perimanin patang kek laba agan pulu angka matir. Jalan mishe perisian api bina matir nol, mami jalan mishe kene kau bolu bawa kita kat tayar kita, aku boleh pita tama make kerja ni an. Dengan kita siras perimanin patang kek seran kerana pulu. Ikan asin mungkin kerana ni, api make kita barat ke dua ham, tawatika gile nawa. Ewastawa yang ayi, nemat muka dikerana anu ishe tiras sebhitu ala tiras saras kambiye, drama matte matte, nabi kata kelala, siras perimane partangke setahan keraga. Itu kita pilih partangke dekewe. Nase, gilunu usah gina minuman, laba agarnya puluang kamar, dia. Itu yang ekat kita pilih samaning, perisane ka, handa put prasane ka, handa puluang, vidye. Sama meitras meka kerana pasi wisesin, dedas dahatun yuga teracina hatran ini prasane. Mee, mama pasu lagi buat calan ni, sih minum kan, nak cari kat deal lagi, no. Ikat terus kerana dia, no. Orang mah, ini dia, api mereka dua nara pasi, ubah, sab, suudah, nama orang mah, bimbah kita pernah, bimbah kita pernah, kerana dia, no. Itu orang semesta macam ini, nampit, handa pulang, mulu semesta berasa, mungkin, awal mee, weh, no.